අයිබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව, ශාසන ඉතිහාසය පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි කොටස විදිහට අපි සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෝසල රාජ්‍යය පිළිබඳව. මගධ රාජ්‍යය පිළිබඳව 9 වෙනි කොටසේදී අපි සාකච්ඡා කළා. ඉතින් ඒ වගේ විශාල තොරතුරු රාශියක් මේ කෝසල රාජ්‍ය සම්බන්ධවත් පවතිනවා. සම්බුද්ධ කාලය සම්බන්ධ කරගනිමින්, බුදුරජාණන් වහන්සේගේ කාලය සම්බන්ධ කරගනිමින් මේ කෝසල රාජ්‍යත් 11 මහා ජනපද අතරින් ප්‍රධාන රාජ්‍යයක් වෙනවා. ඉතින් ප්‍රධාන ජනපදයක් වෙනවා. බලමු අපි කෝසල රාජ්‍ය පිළිබඳව. උතුරෙන් නේපාලයෙන්ද? උතුරෙන් නේපාලය. නේපාලයෙන්ද? දකුණෙන් ගංගා නදියෙන්. උතුරෙන් දකුණෙන් ගංගා නදියෙන් බටහිරින්. ඔය විදිහට සීමාවන් වෙන් වෙලා තියෙනවා. කෝසල රාජ්‍යයේ පිහිටීම අනුව උතුරෙන් නේපාලය, දකුණෙන් ගංගා නදිය, බටහිරින් පංචාල රට, නැගෙනහිරින් සාධා නීරා නදියෙන්. සාධා නීරා කියන නදී වලින් තමයි, ගංගා වලින් තමයි සීමාවන් සීමා වෙන්නේ. උතුරෙන් නේපාලය, දකුණෙන් ගංගා නදිය, බටහිරින් පංචාල රට, නැගෙනහිරින් සාධා නීරා කියන ගංගා වලින් සීමා වෙනවා කෝසල රාජ්‍යය. ඉතින් කෝසල රාජ්‍යයේ සීමාවන් ගැන ඒ කොටසෙන් අපිට කියන්නේ මෙහි අගනුවර වූයේ සැවැත්නුවරයි. කෝසල රාජ්‍යයේ අගනුවර සැවැත්නුවර. කෝසල රාජ්‍යයේ අගනුවර සැවැත්නුවර. අපට විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්නවලදී සැවැත්නුවර අගනුවර වන්නේ කුමන ජනපදයේද, කුමන රාජ්‍යයේද? කෝසල රාජ්‍යයේ. කෝසලේ පාලකයා වූයේ පසේනදි කෝසල් රජතුමාය. පසේනජිත්. පසේනදි පශ්චිම දේශයන් ජයග්‍රහණය කරපු නිසා කෝසල් රජතුමාට ගෞරව නාමයක් ලැබිලා තිබුණා. පසේනදි පශ්චිම දේශයන් ජයග්‍රහණය කරන ලද කියන අර්ථයෙන් පසේනජිත්, පසේනදි කියන නාමයෙන් තමයි සිංහලයේ අපි පාවිච්චි කරද්දී පාවිච්චි කරන්නේ. පසේනදි කොසල් රජතුමා කෝසලයේ පාලකයා වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඔහුට පසුව ඔහු පුත් විදුඩබ එහි පාලකයා විය. ඊට පස්සේ පාලකයා වෙන්නේ කොසල් රජතුමාගෙන් පස්සේ කොසල් රජතුමාගේ පුත්‍රයා විදුඩබ කුමාරයා, විදුඩබ කියන පාලකයා. බුදුරදුන්ගේ ජන්මභූමිය වූ කපිලවස්තුපුරේ පිහිටි ශාක්‍ය ජනපදයේ පදයේ පසේනදි කෝසලයේ කෝසලගේ කාලයේ ස්වාධීනව තිබී විදුඩබගේ කාලයේදී කෝසලයේම ප්‍රාදේශීය රාජ්‍යයක් බවට පත්විය. බුදුරදුන්ගේ ජන්මභූමිය වූ කපිලවස්තුපුරය. කපිලවස්තුපුරයේ තමයි බුදුරජාණන් වහන්සේගේ ජන්මභූමිය. මේ ජන්මභූමිය කොසල් රජතුමාගේ කාලේ, බුදුරජාණන් වහන්සේගේ ජන්මභූමිය කපිලවස්තුපුරේ, මේ කපිලවස්තුපුරව පුරවරයේ පිහිටලා තිබුණු ශාක්‍ය ජනපදයේ, ශාක්‍ය ජනපදයේ තමයි ඉපදුනේ. ශාක්‍ය කියන ජනපදය පසේනදි කෝසලගේ කාලයේ ස්වාධීනව තිබී, පසේනදි කොසල් රජතුමාගේ කාලේ මේක ස්වාධීන රාජ්‍යයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. කපිලවස්තුපුරයේ තියෙන ශාක්‍ය ජනපදයේ පසේනදි කොසල් රජතුමාගේ කාලයේ ස්වාධීනව තිබිලා තියෙනවා. විදුඩබගේ කාලයේදී කෝසලයේම ප්‍රාදේශීය රාජ්‍යයක් බවට පත්විය. කෝසලයේම ප්‍රාදේශීය රාජ්‍යයක් බවට පත්වෙනවා විදුඩබගේ කාලයේදී. විදුඩබ කියන පාලකයාගේ, විදුඩබ
කුමාරයා රාජ්‍යයට පත් වුණට පස්සේ මේ සාක්‍ය කියන ජනපදය කපිලවස්තුපුරයේ තිබුණු සාක්‍ය කියන ජනපදය පසේනදි කොසල් රජතුමාගේ කාලයේදී ස්වාධීනව තිබුණු පාලන ප්‍රදේශයක් විදිහට තිබිලා තියෙනවා. හැබැයි කොසල් රජතුමාගෙන් පස්සේ පාලනයට පත්වෙච්ච විරූඩභගේ කාලේ මේ අපි කියපු සාක්‍ය ජනපදය කොසල් රටේම ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. කලක් කෝසලයේ අගනුවර වූ සාකේතයෙන් යොදුන් සේයක් උතුරින් අචිරවතී නදී තීරයෙහි සැවත්නුවර පිහිටා තිබිණි. කලක් කෝසලයේ අගනුවර වූ සාකේතයේ කාලයක් කෝසලයේ අගනුවර වුණේ සාකේත නුවර. සාකේත නුවර තමයි කාලයක් කෝසලයේ අගනුවර වුණේ. යොදුන් සේයක් උදුරින් අචිරවතී නදී තීරෙහි සැවැත් නුවර පිහිටා තිබිණි. මේ සාකේතයට යොදුන් සේයක් උතුරින් අචිරවතී ගංගාව තීරයේ තමයි සැවැත් නුවර පිහිටලා තියෙන්නේ. මේ කරන විස්තරයන් ඔබට වැදගත් වේවි. ශාසනික ව්‍යාප්තියට මේ ප්‍රදේශවල පිහිටීම, මේ ප්‍රදේශවල ගංගා ස්වභාවික පිහිටීම්, මේ පාලන තන්ත්‍රයේ හිටපු අයගේ මැදිහත්වීම්, මේ හැම එකක්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ වගේ විස්තර, දීර්ඝ විස්තර ඉදිරිපත් කරලා තියෙන්නේ. සම්බුද්ධ දේශනාව ධර්මදූත සේවාවක් විදිහට ව්‍යාප්ත වීමේදී මේ සියලු ප්‍රදේශයන්වල පාලකයන්ගේ පිහිටීමේ ස්වභාවයන් වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට දීර්ඝව සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් සැවැත්නුවර පිහිටලා තියෙන්නේ කාලයක් කෝසලයේ අගනුවර වෙලා තිබුණු සාකේතයෙන් යොදුන් සේයක් උතුරින් අචිරවතී කියන නදී තීරයේ තමයි සැවැත්නුවර පිහිටලා තියෙන්නේ. මේ බුදුරදුන් බහුල වශයෙන් සංචාරය කළ, උන්වහන්සේගේ ජීවන සමයෙහින් වැඩි කොටසක් ගත කළ ප්‍රදේශයකි. සැවැත්නුවර කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩිපුරම කාලයක් ගත කරපු ප්‍රදේශයක්. උන්වහන්සේ කෝසල වාසියෙකු ලෙස පසේනදි කෝසල රජු විසින් හැඳින්වීමට මේ හේතු වන්නට ඇත. බුදුරජාණන් වහන්සේ කෝසල වාසියෙක් විදිහට පසේනදි කොසල් රජතුමා විසින් හඳුන්වලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සෑහෙන කාලයක් සැවැත්නුවර ගත කිරීමත් එක්ක බුදුරදුන් විවිධ සමයවාදීන්ගේ නින්දා අපහාස පවා ලබමින් කෝසල ජනපදයේ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වූ අයුරු උදාන පාලියේ ප්‍රකාශ වේ. බුදුරජාණන් වහන්සේට මේ සැවැත්නුවර ඉන්න කාලයේදී, කෝසලේ ඉන්න කාලයේදී විවිධාකාරයේ නින්දා අපහාස ලබන්න සිද්ධ වෙනවා. ඒ නින්දා අපහාස ලබන්න කොච්චර සිද්ධ වුණත් බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සැවැත්නුවර ආශ්‍රය කරගෙන, කෝසලේ ආශ්‍රය කරගෙන කටයුතු කරපු ආකාරය පිළිබඳව උදාන පාළියේ විස්තර සඳහන් වෙනවා. ත්‍රිපිටකයේ තිබෙන දේශනාවන්ගෙන් බොහෝමයක් බුදුරදුන් දේශනා කොට ඇත්තේ සැවැත්නුවර පිහිටි ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ ශාසනය පිළිබඳව කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විශාල සූත්‍ර ප්‍රමාණයක් දේශනා වෙන්නේ මේ කියන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමයේ ඉඳලා. ත්‍රිපිටකයේ තිබෙන දේශනාවන්ගෙන් බොහෝමයක් බුදුරදුන් දේශනා කොට ඇත්තේ සැවැත්නුවර පිහිටි ජේතවනාරාමයේදී. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අපි අදටත් කතා කරන පූජනීයම ස්ථානය තමයි ජේතවනාරාමේ. මේ ජේතවනාරාමේ පිහිටලා තියෙන්නේ කෝසල රාජ්‍යයේ සැවැත්නුවර. පූර්වාරාමේ, අංජන වනය, අන්ද වනය, සිංසපා වනය මේ ජනපදයේ පිහිටි ප්‍රධාන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයන්ය. ජේතවනාරාමයට අමතර මේ කියන පූර්වාරාමය, අංජන වනය, අන්ද වනය, සිංසපා වනය
මේ කියන බෞද්ධ සූත්‍ර දේශනාවන් වල බෞද්ධ සාහිත්‍යයේ නිතර සාකච්ඡා වෙන නම් පූර්වාරාමේ, අංජන වනය, අන්ද වනය, සිංසපා වනය කියන මේ ප්‍රදේශ සියල්ලක්ම පිහිටලා තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන සියල්ලක්ම පිහිටලා තියෙන්නේ කෝසල රාජ්‍යයේ. මෙම මධ්‍යස්ථාන වෙත විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් බුදුරදුන්ගේ අනුගාමිකයන් බවට පත් වූහ. මේ මධ්‍යස්ථාන වලට ආපු විවිධ ප්‍රදේශවලින් ආපු පිරිස් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ බවට පත් වෙලා තියෙනවා. බුදුරදුන් සැවැත් නුවරට වැඩම වූ බව ඇසූ මෙහි පාලකයා වූ පසේනදී කොසල් රජතුමා රාජකීය යුද්ධ හමුදාවද පිරිවරා ජේතවනාරාමයේ වෙත ගියේ. පසේනදී කොසල් රජතුමාට ආරංචි වෙනවා මේ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිටින බව. ඒක ආරංචි වුණාට පස්සේ රාජකීය යුද්ධ හමුදාවත් පිරිවරාගෙන ජේතවනාරාමයට පැමිණෙනවා. උන්වහන්සේට වැඳ නමස්කාර කොට උසස් ශාස්ත්‍රවරයෙකුගේ පාදස්පර්ශය ලැබීමෙන් තම රාජධානී ආශිර්වාදය ලැබීමේ වාසනාව පිළිබඳව රජතුමා ප්‍රීතිය පළ කොට ඇත. උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේ වගේ උතුමන් වහන්සේ කෙනෙක් ඒ රාජ්‍යයට වැඩම කිරීම තුළින් පාදර ස්පර්ශය තුළින් පාද ස්පර්ශවීම තුළින් තමන්ගේ රාජධානී ආශිර්වාදය ලැබපු ආකාරයේ තමන්ගේ රාජධානී වාසනාවන්ත රාජධානියක් බවට පත්වෙච්ච ආකාරය පිළිබඳව රජතුමා ප්‍රීතිය ප්‍රකාශ කරලා තියෙනවා කොසල් රජතුමා. බුදුරදුන් කෙරෙහි අතිමහත් ගෞරවයකින් හා පැහැදීමකින් සිටි කොසල් රජු දිනකට තෙවරක් බුදුරදුන් දැකීමට ගියේය. දවසකට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේව බැහැදකින්ද යන්නේක කොසල් රජතුමාගේ සිරිතක් වෙලා තිබුණා. බුදුරදුන් කෙරෙහි අතිමහත් ගෞරවයකින් හා පැහැදීමකින් සිටි කොසල් රජතුමා දවසකට තුන් වතාවක් මේ රජතුමා උන්වහන්සේගේ පා සිඹිමින් සිය අචල ගෞරවාදර හා භක්තිය පිරිනැමූ අයුරු මජ්ඣිම නිකායේ ධම්මචේතිය සූත්‍රයේ සඳහන් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද ආරාමයට එන කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගේ පාද සිඹිමින් ගෞරව ආදර භක්තිය ප්‍රකාශ වෙන ඉතාමත් ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා. මජ්ඣිම නිකායේ ධම්මචේතිය සූත්‍රයේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා කෝසල රාජ්‍යයේ හිටපු ප්‍රභූවරු පිළිබඳව. කෝසල රාජ්‍යයේ හිටපු ප්‍රභූවරු බුදුසසුනේ අග්‍රදායකයන් වශයෙන් සඳහන් වන අනේපිඩු සිටුවරයා අග්‍රදායකයා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා වෙන්නේ අනේපිඩු සිටුතුමා. විසාකා මහා උපාසිකාවත් වාසය කළේ කොසල් ජනපදයේ. අග්‍රදායකයන් වශයෙන් සඳහන් වෙන අනේපිඩු සිටුතුමාත් විසාකා මහා උපාසිකාවත් හිටියේ කෝසල රාජ්‍ය තුල. එහෙනම් සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා අග්‍රදායිකාව කියන දෙන්නම ඉඳලා තියෙන්නේ කෝසල රාජ්‍ය තුල. කෝසල ප්‍රභූවරු කියන මාතෘකාව යටතේ පළවෙනියටම හම්බ වෙන කාරණේ තමයි අනේපිඩු සිටුතුමා සහ විසාකා මහා උපාසිකාව කියන අග්‍රදායකයා සහ දායිකාව කෝසල රාජ්‍යයේ දෙන්නේ කියන කාරණේ. ඔවුහු බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයේ වශයෙන් සැලකෙන ජේතවනාරාමේ, පූර්වආරාමේ වැනි ආරාම ඉදිකරවා බුදුසසුනේ සුරක්ෂිත භාවයට හා ව්‍යාප්තියට මහඟු සේවයක් ඉටු කළහ. මේ දෙන්නා අනේපිඩු සිටුතුමාත් විසාකා මහා උපාසිකාවත් ජේතවනාරාමේ සහ පූර්වආරාමේ කරවලා ආරාම ඉදි කරවලා සසුනේ සුරක්ෂිතතාවය ඇති කළා. ඒ විතරක් නෙවෙයි සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීම සඳහා මහා විශාල සේවයක් සිද්ධ කරපු දෙන්නෙක්. ඒ දෙන්නා කෝසල රාජ්‍යයේ හිටපු දෙන්නෙක්. පසේනදී රජුගේ පුත්‍ර බ්‍රහ්මදත්ත හා සොහොරිය වූ සුමනාද බුදුසසුනේ පැවිදිවීම බුදුසමයේ කෙරෙහි කොසල් රටවැසි අන්‍ය සමයවාදීන්ගේ නෙත් සිත් යොමු වීමට හේතුවක් වේ. පසේනදී රජුගේ පුත්‍රයා
බ්‍රහ්මදත්ත. පසේනදී කොසල් රජතුමාගේ පුතාගේ නම බ්‍රහ්මදත්ත. මෙයයි පුතත් සහෝදරයි සහෝදරිය සුමනා කියන මේ දෙන්නම පැවිදි බිමට ඇතුළත් වෙනවා. පසේනදී කොසල් රජතුමාගේ පුතත් එවැගේම සහෝදරිය වෙන සුමනා කියන දෙන්නම බුදු සසුනට ඇතුළු වෙනවා. මේත් එක්කම බුදු සමය කෙරෙහි බුදු දහම කෙරෙහි අන්‍ය තීර්ථකයන්ගේ අන්‍ය සමයවාදීන්ගේ අන්‍ය ආගමික ඉගැන්වීම් කරපු අයගේ අවධානය යොමු වෙච්ච අවස්ථාවක්. මේ දෙන්නත් කෝසල වාසීන්. සත් ශාස්තෘවරුන්ගේද මධ්‍යස්ථානය වූයේ මේ ජනපදයයි. සත් ශාස්තෘවරු සියලු දෙනාගේම ආගමික මධ්‍යස්ථානය වුණේ මේ කියන කෝසල රාජ්‍යය. කෝසල ජනපදයේ තමයි සත් ශාස්තෘවරු හිටියේ. මේ ජනපදයයි. එහෙත් ඔවුන්ද අභිභවා මෙහි බුදු සසුන ශීඝ්‍රයෙන් පැතිර ගියේ. සම්බුද්ධ ශාසනය මේ 6 දෙනා හිටියා තමයි. එවුනත් සම්බුද්ධ ශාසනය පැතිරලා ගියේ මේ අයගේ ආගමික ඉගැන්වීම් පරාජයට පත් කරමින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ව්‍යාප්ත වෙලා තියෙනවා. පොක්කර සාති ලෝහිච්ච චංකි. වැනි මහාසාර කුලයන්ට අයත්. පොක්කර සාති කියන කුලය, ලෝහිච්ච කියන කුලය, චංකි කියන මහාසාර කුලය අයත් කොසල් රට වැසි කීර්තිදර බමුණු පඬිවරු බුදු සමයේ වැළඳගෙන තියෙනවා. සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා සහ දායිකාව කෝසලවාසීන්. ඊට අමතරව අපි කිව්වා සත් ශාස්තෘවරු මධ්‍යස්ථානය කරගෙන හිටියේ කෝසල රාජ්‍ය කියලා. පසේනදි කොසල් රජතුමාගේ බ්‍රහ්මදත්ත සහ සුමනා කියන දෙන්නා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණා කියලා කිව්ව කොසල වාසීන් දෙන්නත්, පසේනදි කොසල් රජතුමාගේ දුව සහ පුතා, පූර්වාරාමයේ සහ ජේතවනාරාමයේ කියන දෙක පිහිටලා තිබුණේ කොසල් රාජ්‍ය කියලා කිව්වා. ඊට අමතරව මහාසාර කුලයන්ට අයිති කීර්තිදර බමුණු පොක්කර සාති ලෝහිච්ච චංකි කියන මේ පිරිස් බුදුරදුන් දවසම කොසල් ජනපදයේ බුදු සසුන මුල් බැස ගැනීම තවත් ප්‍රතිඵලයක් උදා කළේය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී සම්බුද්ධ ශාසනය මේ කෝසල් රාජ්‍යය තුළ මුල් බැසගෙන තිබීමත් තවත් වැදගත් ප්‍රතිඵලයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. එනම් කෝසලය වටා පිහිටි වජ්ජි ජනපදය, මල්ල ජනපදය, ලිච්ඡවී වේදේය, සාක්‍ය කෝලිය. ඔව්, මේ කියන්නේ ආදි අන්‍ය රාජ්‍යවලද බෞද්ධ සංස්කෘතිය ප්‍රබෝධයේ පැතිර යාමයි. කෝසල රාජ්‍යයේ බුදුදහම පැතිර යෑමත් එක්ක සිදුවෙච්ච සුවිශේෂිත සිදුවීම තමයි වජ්ජි, මල්ල, ලිච්ඡවී, වේදේහ, සාක්‍ය, කෝලිය කියන මේ අන්‍ය රාජ්‍යවල පවා බෞද්ධ සංස්කෘතියේ ප්‍රබෝධයක් පැතිරලා යන්නේ කෝසල රාජ්‍යයේ මධ්‍යස්ථානයේ විදිහට පැවතීම නිසා. අඟුල්මල් දමනේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අඟුලිමාලද කොසල් රට වැසියකි. අඟුලිමාල දමනේ, අඟුලිමාල කියන්නේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන ඉතා ප්‍රකට සිදුවීමක්, පුද්ගලෙක්. ඉතින් මේ පුද්ගලයා ඉන්නේ කොසල් රටේ.
කොසොල් රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයා වූ කොසොල් රටේ රජතුමාගේ පුරෝහිතයාගේ පුත්‍රයා කොසල් රජතුමාගේ කෝසල් රාජ්‍යයේ රජතුමාගේ පුරෝහිතයාගේ පුතා තමයි අංගුලිමාල කියන චණ්ඩ මිනීමරුවෙක් බවට පස්සේ කාලයේදී ක්‍රියා කරන තත්ත්වයට පත් වුණි. ඔහුට බුදු සසුනේ පැවිද ලබා දුනි. මේ චණ්ඩ දහමරික පුජ්‍යලයාව දමනය කළා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය පැවිද ලබා දුන්නා. මේ අංගුලිමාල කියන පුජ්‍යලයා කොසල් රට වැසී බුදුරදුන්ගේ ධර්මදූත සේවාවේ 20 වසයේදී සිදු වූ මේ කොසල් රාජ්‍යයේදී සිදු වූ ඉතා වැදගත් සිද්ධියකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාවේ 20 අවුරුද්දේ තමයි අංගුලිමාල දමනය. අංගුලිමාල කියන මේ මහා දරුණු මිනිමරු පුද්ගලයාව සම්බුද්ධ ශාසනයට ඇතුළත් කිරීමේ සිදුවීම සිදු වෙන්නේ. ඉතින් සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් ධර්මදූත සේවාව ආරම්භ කොට කීවෙනි වර්ෂයේදී අංගුලිමාල දමනය සිදු වුණාද කියලා අහන්න පුළුවන්. කීවෙනි වර්ෂයේද සිදු වුණේ කියලා. ඒ විදිහට කොසල් රාජ්‍ය හා සම්බන්ධ විවිධ සිදුවීම් ප්‍රභූවරු සුවිශේෂිත පුද්ගලයන් ස්ථාන ආරාම ආදී පැවතුණා. රෝහිණී ගන් තෙර යුද්ධේ රෝහිණී ගඟ තුල යුද්ධයක් ඇති වෙනවා. රෝහිණී ගඟේ ජලය බෙදා ගන්න බැරි. ඉතින් මේ ජලය බෙදා ගන්න බැරිව ඇති වෙච්ච යුද්ධමය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මැදිහත් වීමක් කරනවා. රෝහිණී නදියේ ජලය පිළිබඳව සාක්‍ය සහ කෝලිය වංශිකයන් අතර අරගලයක් ඇති වූයේද බුදුරදුන් සැවැත්නුවර වාසය කරන සමයේදී. සාක්‍ය සහ කෝලිය කියන වංශ දෙක අතර රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම සම්බන්ධව ගැටලුවක් ඇති වුණා. සාක්‍ය කෝලිය කියන වංශ දෙක අතර. ඉතින් මේ වංශ දෙක අතර ඇතිවෙච්ච ගැටුම සිද්ධ වෙන කාලයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝසල රාජ්‍යයේ. ඥාතීන් එකිනෙකා කෝලාහල කර ගැනීම ගැන බුදුරදුන් අසතුටට පත් විය. ඥාතීන් සාක්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පාර්ශවයේ, කොලී කියන්නේ තමන්ගේ මෑණියන්ගේ පාර්ශවයේ. සුද්ධෝදන රජතුමාගේ පාර්ශවයේ තමයි සාක්‍ය වංශය. කොලි වංශය කියන්නේ තමන්ගේ මෑණියන්ගේ වංශය. ඉතින් මේ ඥාති දෙපිරිස අතර යම් කිසි ගැටලුවක්, ගැටුමක්, යුද්ධයක් ඇතිවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ සතුටු වුණේ නැහැ. උන්වහන්සේ එම නදී තීරයට ගොස් විවිධ උදාහරණ කතා සහ දේශනා මගින් අන්‍යෝන්‍ය ඊර්ෂ්‍යාවේ ආදීනව වටහා දීමට උත්සාහ කළහ. එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම, එකිනෙකාට බාධා වෙන ලෙස කටයුතු කිරීමේ ආදීනව දේශනා කරමින් මේ සාක්‍ය කෝලිය දෙපිරිස අතර රෝහිණී ගඟේ දියබෙදා ගැනීම පදනම් කරගෙන ඇතිවෙච්ච ගැටලුව निराකරණය කරන උන්වහන්සේගේ ආනුභාවයෙන් එම සටන නැවැත් වූහ. ඒ අවස්ථාවේදී ඔවුන් බොහෝ දිනෙක බුදුසසුනට ඇතුළත් කර ගැනීමට උන්වහන්සේ සමත් වූහ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන අනුශාසනාව අහපු බොහෝ දිනෙක අවබෝධයට පත් වෙනවා. ඒ අවබෝධයට පත් වෙච්ච බොහෝ දිනෙක සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගන්නටත් බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රියා කරන්නට යෙදුණා. ඉතින් දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 කොටස විදිහට අපි මේ සාකච්ඡාව කළේ කෝසල රාජ්‍ය හා සම්බන්ධ විශේෂිත සුවිශේෂිත කරුණු කාරණාවන් විභාගවලදී කෙටි ප්‍රශ්නවලදී විචාර ප්‍රශ්නවලදී කෝසල රාජ්‍ය සම්බන්ධව තියෙන විශේෂ තොරතුරු වලින් විෂය කරුණු වලින් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් මේ කරුණු අවශ්‍ය කරන කරුණු ඔබට අවබෝධ කරගන්නට අපි නැවත නැවත ප්‍රකාශ කරමින් නැවත නැවත අවධානයට යොමු කරමින් අවධාරණය කරමින් කියලා දෙන්නේ ඔබට හොඳ මතකයක් පැවතීම සඳහා. එහෙමනම් ඊළඟ කොටසින් අපි
නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.